මේ සභාවේ අද පෙරවරුවේ පරිසරය පිළිබඳව ප්‍රශ්නයකදී ඉතාමත්ම විශිෂ්ට උත්තුංග ක්‍රියාවක් ඉෂ්ට කර පරිසර ශාස්ත්‍රයේ නිලධාරීවරයෙකුට අපහාසාත්මකව මේ සභාවේදී කතා වුණා. මම මේ කතා කරන්නේ දේවානි ජයතිලක මැතිණිය පිළිබඳව. එතුමිය ඇත්ත වශයෙන්ම දුර්ලභ ගණයේ ශාකාවක් වන ශාක වර්ගයක් වන සමා වෙන්න දුර්ලභ ගණයේ ශාක වර්ගයක් වන ක්‍රුඩියා ජෙලනිකා මුලින්ම හොයාගෙන තියෙන්නේ 1868 මේක ලෝකෙන් තුරන් වෙලා තිබෙන නිසා ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාකයක් කියලා මේක රතු ලයිස්තුවෙත් තිබෙනවා එකම එක ශාකාවක් තිබෙනවායි කියලා කියන්නේ ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ අසල තිබෙන වනලැහැපෙල ඉතින් මේ සුවිශේෂී ශාකය වනසත්වහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනතේ 42 වෙනි වගන්ති යටතේ තිබෙන 8 වෙනි උපලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් ඒව විනාශ කිරීම හානි කිරීම එක තහනම් ක්‍රියාදාමය මේ දේවානි මැතිණිය තමයි තුමියගේ තනි බලය උපයෝගී කරගෙන මේ ශාකය සුරක්ෂා කරන්නට තීන්දුව කළේ මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටසේ ඉදිකිරීම කටයුතු කරනකොට මේ ශාකයට හානියක් සිදු වෙනවා දැන් උත්සාහයක් දරනවා මේ ශාකය වෙනත් තැනකට ගෙනහිල්ලා හිටවන්න මල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගම ඒ වගකීම බාර අරගෙන ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නට බාර අරන් තිබෙනවායි කියලා වාර්තා වෙනවා මල්වත්ත ප්‍රොපර්ටිස් පුද්ගලික සමාගම කියන්නේ මුතුරාජවෙල තෙත්බිමේ හෝටල් සංකීර්ණයක් ඉදි කරමින් එහි පරිසර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දරන ආයතනයක් බවට චෝදනා එල්ල වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ සභාවේ කියුණා කලබල වෙන්න එපා වනසත්ව ශාස්ත්‍රයේ වනජීවී ශාස්ත්‍රයේ පරිසරක ශාස්ත්‍රයේ නිලධාරින් දැන් එතනට ගිහිල්ලාලු ඉන්නේ මන් ළඟ තිබෙනවා තොරතුරු මේ ශාක ඉවත් කරන්නට මන් දන්නේ කොහොම අවසරය දුන්නද කියලා පරිසර ශාස්ත්‍රයේ වනජීවී ශාස්ත්‍රයේ නිලධාරින් ඒ අවසරය ලබා දීලා තිබෙනවා එතකොට මේ ශාකයේ එක තැනක ඉඳලා තවත් තැනක ගිහිල්ලා පැල කරන්නට හදනකොට ඒ ශාකේ විනාශ වුණොත් කවුද ඒකට වග කියන්නේ ඒ නිසා මම විශේෂයෙන්ම මාර්ග සංවර්ධන ශාස්ත්‍රයට අදාළ අමාත්‍යවරයාගෙත් පරිසර අමාත්‍යවරයාගෙත් නැවතත් වරක් අවධානය යොමු කරනවා මේ ක්‍රුඩියා ජෙලනිකා කියන ඒ දුර්ලභ ශාක වර්ගය තොරතුරු වලට අනුව එකම එකයිලු තියෙන්නේ මුළු ලංකාවේ ඒ වගේම මේ ප්‍රශ්නය මතු කරපු දේවාණි මැතිණියට අපහාස කරමින් මේ සභා ගර්භයේ මහජන මන්ත්‍රීවරු කතා කළා. ඉස්මතු වෙන්නට හදනවලු. ප්‍රතිරූප ගොඩනගන්නට හදනවලු. දේවාණි මහත්මියට ප්‍රතිරූප ගොඩනගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතුමිය එතුමියගේ රාජකාරී ඉෂ්ටක. ඒ වගේම කියුණා පරිසරයේ සුරකින්න නැහැ මට මේ මගේ කතාව ඉවරන පස්සේ ඔබතුමා අදහස් ඉදිරිපත් කරන්න. ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නේ What is the point of order honorable member? පඩේ honorable member what is the point of order? විවාදයක් කරන්න නෙමෙයි විපක්ෂ නායකතුමා ඔබතුමා ඔබතුමා පාර්ලිමේන්තුවේ What is the point of order honorable member? ඔබතුමානේ ඉතින් පොඩ්ඩක් මේ මේක පැහැදිලිව ඔබතුමාගේ කාලේ තියෙනවා ගරු සභාපතිතුමනි honorable member what is the point of order? මේ ප්‍රශ්නේ මතු කරේ තුමියට අගෞරවයක් කිරීම අදහසින් නෙමෙයි honorable member this is not a point of order. Thank you. කාරණේ හින්දා honorable opposition leader
ගරු සභාපතිතුමනි කරුණා කරලා මේ Honorable member, what is the point of order? Parliament උදේ කතා වෙච්ච එකක් ගැන තමයි එතුමා කතා කරන්නේ. ඒක නිසා ඒකට එතුමා වැරදි ප්‍රකාශ කරනකොට ඒකට විරුද්ධව කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. Honorable member, it's not a point of order. Thank you, honorable opposition leader. ගරු සභාපතිතුමනි මම පුදුම වෙනවා පරිසර ශාස්ත්‍රයේ කෘතහස්ස රාජකාරිය කිෂ්ඨ කරන නිලධාරිනියක් පිළිබඳව මේ තරම් මහජන මන්ත්‍රීවරු බය වීම ගැන විශේෂයෙන්ම සභාපතිතුමනි මගේ කාරණාව Honorable member what is the point of order එක ජීවත් වෙන මිනිස්සු එතුමා සම්පූර්ණ වැරදි අදහසක් තමයි දැන් තමාට කරන්නේ Honorable member this is not a point of order Thank you honorable ගරු සභාපතිතුමනි මම පැහැදිලිවම කියන්න කැමතියි ඒ පරිසර ශාස්ත්‍රයේ නිලධාරිතුමිය ප්‍රතිරූප ගොඩනගන්නට උත්සාහ දරන්නේ නැහැ. එතුමිය දේශපාලනය කරන්නට බලාපොරොත්තුවක් නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. එතුමිය මේ රටේ පරිසරයේ සුරක්ෂා කිරීමේ වගකීම 100ට ලක්ෂ වාරයක් ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා. ඒ වගේම මේ සභාවේ සඳහන් වුණා මෙච්චර පරිසරයට හිතකාමී රජයක් තියෙද්දි ඇයි මේ කලබල වෙන්නේ කියන කාරණාව මතුවුණා. අපිට හොඳට තේරෙනවා පරිසරයට සලකන ආකාරය. බොහොම පැහැදිලි අලුත් චක්‍රලේක ගෙනල්ලා තමන්ගේ ගජ මිතුරන්ට තමන්ගේ සුවචකීකරු ගෝල බාලින්ට තමන්ගේ ගජ මිතුරු සංගමේ ප්‍රධානින්ට මේ රටේ වන විනාශය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන ආකාරය මුළු රටටම පැහැදිලි පෙර පාසලෙන් දරුවක් දන්නවා මේ රටේ වන විනාශය ක්‍රියාත්මක කරන ප්‍රධානතම මූලිකයා මේ රජයේ බව ඒ නිසා මෙතන කියන්නේ ලේපා මේ රජයේ පරිසරය ආරක්ෂා කරනවායි කිය. මම පැහැදිලිවම කියන්න කැමති කරුණා කරලා අපේ මාර්ග ඇමතිතුමාගෙත් ඒ වගේම පරිසර ඇමතිතුමාගෙත් අවධානය යොමු කරන්න මේ දේවානි ජයතිලක මැතිණිය ඒ ඉදිරිපත් කරපු ඒ වැදගත් කාරණාව. එතුමියගේ තනි හයිය තුලින් තනි හස්තය තුලින් තනි ශක්තිය තුලින් ඒ ශාකේ රැකගත්ත කරුණා කරලා කෙටි කාලිනු හිතන් නැතුව මතු පරපුරට මේ රට ප්‍රශස්ත දේශයක් පරිසර සුරක්ෂිත දේශයක් දායාද කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි Thank you